කොහොමද හැමෝටම අද අපි හිතුවා අපේ නිවාඩු දවසේ බීච් එකේ ගත කරන්න. ඉතින් අද ඊරියදා අපි උදේම කියන්නේ උදේ 10ට විතර බීච් එකට යන්න ලෑස්ති වුණා. කැමර ජාති කීපෙකුත් හදාගෙන අපේ ගේ ළඟම තියෙන බීච් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් උදේට තේක පොඩි පොඩි items කීපයක් අපි අරගෙන අපි යන්න දැන් පිටත් වෙන්නයි යන්නේ. සතිය දවසයි ඉතින් හැමෝටම නිවාඩු අපිටත් එහෙමයි. ඉරිදා දවසේ තමයි අපි හරි ආසාවෙන් ගත කරන්නේ. ඉතින් ඔන්න අපි කඩේ ළඟ නැවතිලා කඩෙන් ප්‍රෙස්ට් කිහිපයකුත් ගත්තා. දැන් අපි බීච් එකට යන්නයි යන්නේ. පාරක් පයින්නයි යන්නේ. පාර පයින්න තැනටම ඇවිල්ලා තියෙන්නේ. හද හොඳ කාලගුණයකුත් තියෙනවා. චුට්ටක් සීතලයි. හැබැයි හුළඟත් එක්ක ගොඩාක්ම සීතලක් නැහැ. ඔන්න අපි දැන් බීච් එකට යන පාරේ ළඟ වෙලා ඉන්නේ. දැන් ළඟයි නේද? නෑ මං සූම් කරා. තා චුට්ටක් ඇවිදගෙන යන්න තියෙනවා. දැන් නම් අපි ළඟට ඇවිල්ලා ඉන්නේ. බලමු බීච් එකේ තත්ත්වය කොහොමද කියලා. වතුර ටිකක් බැහැලා ඉතින් උදේ 10 කියන්නේ ඉරිදා උදේ 10 කියන්නේ වතුර සිකුරාදා වගේ වතුර චුට්ටක් බහින්න ගන්නවා මෙහි. ඉතින් ඉරිදා දවල් විතර වෙද්දි තමයි ආයෙමත් වතුර ගොඩාක් උඩට එන්නේ. දැන් සෑහෙන්න ප්‍රමාණයක් වතුර ඇවිල්ලා තියෙනවා. ඒුණාට තව ගොඩාක් උඩට එන්න ඕනේ. ඔයාලට පේනවද මේ ලයින් එකක් ඔයාලට පේන්නේ? ඒ ගානටම වතුර එනවා. ඉතින් අපි චුට්ට ළඟට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් ගොඩාක් අය කුවෙට් වල මහා බෝල වල තියෙන මේ බීච් එකට එනවා මාළු අල්ලන්න, නාන්න, එන්ජොයි කරන්න. මේ බීච් එකට ගොඩාක් අය එනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ කට්ටිය ඉන්නවා මාළු අල්ලන්න ඇවිල්ලා. සමහර අය විසිදල් ගහනවා, සමහර අය බිලි පිටක ආධාරයෙන් මාළු අල්ලනවා, එක එක විදිහට මාළු අල්ලනවා. ඉතින් ඒ වගේ මාළු ඉන්නවත් එක්ක ගොඩාක්. ඉතින් ඔයාලට පේනවනේ ලංකාව වගේම තමයි, කිසිම වෙනසක් නැහැ පිටරටක වුණත්. ගොඩාක් කුණු තියෙනවා බීච් එකේ. ඉතින් අපිට පුළුවන් වෙලාවට අපි ඇවිල්ලා බීච් එක පොඩ්ඩක් සුද්ධ කරලා යනවා. සමහර අය එහෙම ඇවිල්ලා සුද්ධ කරලා යනවා. ඉතින් ඔය පේනවාද එක්කෙනෙක් විසිදලක් ගහනවා මාළු අල්ලන්න. මේ පේනවනේ හැමදාම කුණු. ඔන්න ඉතින් අපි බීච් එකේ කෙරවලටම වගේම ආවා. අපි අද මෙතන තමයි ඉන්නේ. මෙතනට අපි වැද්දක් දාලා මෙතන ඉඳගෙන නානවා, කනවා, බොනවා ඔක්කොම අද මෙතන තමයි කරන්නේ. ඉතින් ඩයන් මට වැඩකුත් පවරලා ගියා. ඩයන්ගේ ෆිෂ්ට හුලම් ගහන්න කියලා. ඉතින් එයාලා නානකම් මං කැම ටික ලෑස්ති කරා. සෑන්ඩ්විච් ටිකක්, ඒ වගේම ප්‍රේස්ටි ටික ලෑස්ති කරා. ඊට පස්සේ ඩයන් ගොඩට ඇවිල්ලා සෑන්ඩ් කාසල් හැදුවා. ඉතින් අද හරීම ලස්සන දවසක් වලට පේන ඇති. අහස හරීම ලස්සනයි. දැන් අපි කන්නයි යන්නේ. මම පාන් වලට ගෙදරින් අරගෙන ආවා පීනට් බටර්, ජෑම්, ඒ වගේම චොක්ලට් ස්ප්‍රෙඩ් එක. ඉතින් කැමති දෙයක් ගාගෙන කන්න පුළුවන් වෙන තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔන්න ඩියානුත් කනවා ඉඳගෙන. චුට්ටක් සීතලයි, වතුර හොඳටම සීතලයි. ඒ වගේම අවුව තිබ්බට එලියට් ටිකක් සීතලයි. ඉතින් අපි නාන කන අතරතුර ඔන්න ඩියන්ගේ බාප්පිත් එනවා හිමි හිමි. ඊළඟට ආයිම ඩියන්ලා වතුරට ගියා. නාන්න මම නම් නෑවේ නැහැ. ගොඩාක් වතුර සීතලයි. ඉතින් ආස වුණාට සීතල වතුරෙන් ඉච්චර නාන්න කැමති නෑනේ කවුරු. ඉතින් මේ තියන්නේ ලස්සන මුහුද. ආලත් බලලා සතුටු වෙන්න. ඊළඟට දෙවෙනි වටේටත් ආයෙමත් නාලා අපි ගියා. ඩෑන්ගේ බාප්පාව කියලා මම කලින් කිව්වනේ, එයා ආවේ මාළු වල්ලන්න බලාගෙන. ඉතින් අපි ගියා එයා මාළු වල්ලන්න තැනට. ඉතින් ගොඩාක් අය හරි විනෝදාංශයක් වගේ තමයි මෙතන මාළු වල්ලන්නේ. ගොඩාක් කට්ටිය එනවා. සමහරලාට 20ක් විතර ඉන්නවා මෙතන මාළු වල්ලන අය. විසිදලක් ගහන විදිහට ඔයාලට පෙන්නන්න එක එක රටවල් වල කට්ටිය තමයි ඉතින් ඇවිල්ලා මට ආස හොබීක කරන්නේ. ඉතින් ඊට පස්සේ ඩියන්මයි කැමරාව පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට සෙල්ලම් කරන්න ගත්තා. ඉතින් ඒ අදපතුරේ ඔගොල්ලොන්ට පෙනේ ඩියන්ගේ ඩෙඩයි බාප්පා එකතු වෙලා මාළු අල්ලනවා.
දැන් දවල් 3ට විතර ඇති. ඉතින් නාලා කරලා කාලා මිල ඔක්කොම අපි හොඳ කිරි තේකකුත් බොන ගම ගියනි මමයි තව ශ්‍රී ලංකාන ගත්තා. අපි දැන් සෑන් කාසල් හදුවා. ඊට පස්සේ ගියනි නඩය එකතු වෙලා ආයමත් මාළුන්ට කෑම දාන්න පටන් ගත්තා. ඉතින් මාළු විතර ඉන්නවද දන්නේ නැහැ. ඒුණාට ඒගොල්ලෝ කෑම දානවා. ඉතින් ඒ ඇස්සෙන් එහා පැත්තේ ආයමත් මාළු තල්ලනවා. එහා පැත්තේ මාළු දානවා. මාළුන්ට කෑම දානවා. එක එක දේවල් ඉතින් විතර හරිම ජොලි වැඩක්. ඉතින් ඊට පස්සේ අපි කරේ වෙරළ පොඩ්ඩක් සුද්ධ කරා. මං හරි මාස වැඩක් මං එන හැම බාරම පොඩි බෑග් එකක් හරි අරගෙන ඇවිල්ලා මට පුළුවන් තරම් කුණු එකතු කරගෙන ගිහිල්ලා මම ඩස්ට්බින් එකට දානවා. ඉතින් ඩියානොත් ඒකට පුරුදු වෙලා ඉන්නේ දැන්. අපි දෙන්නම අපිට පුළුවන් විදිහට හැමදාම සුද්ධ කරලා යනවා. ඉතින් කොච්චර සුද්ධ කරා අනිවාර්යෙන්ම කුණු තියෙනවා. ඊළඟ දවසේ ආයමත් එනකොට මොහොතට එකතු වෙන කුණු ඔක්කොම ආයමත් වෙරළට ගහගෙන එන හින්දා ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා වාෂ් එකක් දාගෙන ඔන්න ඊළඟ වටේ ගෙදර සෙල්ලම් කරන්න ගත්තා ඩියන්. බාප්පිගේ මෙට්ටෙත් ගෙනල්ල සාලයට දාගෙන එයා සාලයට වෙලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒගොල්ලන් ඇත්තම අපි මකරදී කොහෙද මම මෙතිල්ලන් නෝ යන්නේ ඉතින් යාගෙන ගුඩ වෙයි කොහමද මේ 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 හප්පි ලෙන ඔක්නා යාගෙන තමයි අම්මා මේ තින්නේ මේ තින්නේ මේ තින්නේ හප්පි ලෙක හප්පි ලෙක නෑ වා මොන ආ මේ ඉන්නේ ඔයාගේ පේෂන් ලද ආ ආ ඔයා දැන් ඒගොල්ලෝ චෙක් කරනවද? ආ. ඕකේ චෙක් කරනවා. මම මේ ආවේ. නෑ නෑ අනේ අම්මේ ඒ වරන් යන්න එපා බාපි මෙට්ටෙට. නෑ. නාල. වෝටර් කලර්ස්. ආහා. මම ඇද්ද මේ සෙල්ලම් කරා. හා. බබා. මේ සෙල්ලම් කරද්ද? ඔන්න විදියට සෙල්ලම් කරන අතරතුර එහා පැත්තේ ගියන්ගට ඩා අද කෑම හදන්න බාරගත්තා. දවස මෙයා තමයි කෑම හැදුවේ අපිට. චිකන් එකක් මේකේ හැදෙනවා. එහා පැත්තේ බත්තු වෙලා ඒ වගේම අද බුණා හදයි කියලා මම දැන්නේ. මට කුස්සිය පැත පළාතට දෙන්න එපා කියලා කිව්වා. එයාට තනියම කෑම හදන්න ඕනේ කියලා. ඒස්සේ ඩෙවල් එකකුත් හදලා මොකද තව ටිකකින් හස්බන්ඩ්ගේ යාළුවෙක් කෙනවා ඉන්ඩියන් කෙනෙක්. ඉතින් ඉංග්‍රීසි ටක් එකතු වෙන්න යන හින්දා එයා එක එක ජාති කෑම හදනවා. ඉතින් මම සාලට වෙලා රිලැක්ස් එකේ හිටියා. ඩියන් සෙල්ලම් කරනවා බාපිත් එක්ක. මම ඉතින් ඉඳගෙන ටීවී එක දිහා බලාගෙන මගේ නිවාඩු දවස එන්ජොයි කළා. ඇතරමිකොත් මගේ නිමේ නිවාඩු දවස ඩියන්ගේ ඩඩාගේ. උනාට ඩියන්ගේ ඩඩාගේ නිවාඩු දවසට තමයි මම වැඩියෙන්ම ෆ්‍රී එකේ ඉන්න දවස. ඉතින් එයා සේරම වැඩ බාර ගන්නවා. එදාට මම ඉතින් හරි ෆ්‍රී එකේ හොඳට ඉන්නවා. මේ විදිහට තමයි අපි ඉරිත දවසේ ගෙවුනේ. ඉතින් පොඩ්ඩක් වෙන්නන්න ඩියන්ගේ ඩඩාගේ යාළුවෙක් ඇවිල්ලා ඉතින් එංගල හරි ජොලි සින්දක් දාගෙන ඩාන්ස් කරනවා. ඉතින් චුට්ටක් ඔයාලට පෙන්නන්න ඒගොල්ල කරන එකත් හරි ආසයි සතුටුයි. මේ චුට්ටක් මේක ස්පීඩ් එක වැඩි කරලා බලන්න. එතකොට හරි මේක හිනායන එක ජොලි වැඩ. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සමුගන්නවා.